විවිධත්වයේදී ඔයාලා සිටුම් දෙනම ආයි බයින් කියලා පිළිගන්නා SL Tech Show එකකින් ගෙන තවත් එක් වීඩියෝ එකට අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාලට ගොඩක්ම ගොඩක් වැදගත් වෙන ඇප් එකක් ගැන. ඒ කියන්නේ ඊට කලින් මම ඔයාලට මේ ඇප් එක ගැන කරලා තියෙනවා. ඒ තමයි KineMaster ඇප් එක. ඔයාලට KineMaster ඇප් එකේ ඔයාලට අලුත්ම version එකක් ඇවිල්ලා තියෙනවා 2020 ට. ඉතින් මම ඔයිට කලින් කරලා තියෙනවා වීඩියෝ එකක්. ඔයාලට දැන් මේ උඩින් වටේ කාඩ් එකකින් බලා ගන්න පුළුවන්. ඒ මං ඉස්සල්ලා කරපු වීඩියෝ එක ඔයාලා බලලා නැත්නම් ඒකත් අනිවාර්යෙන් බලන්න පුළුවන් ඔයාලට ගිහිල්ලා. ඉතින් මං ඔයාලට මතක් කරනවා ඒ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න කියලා. ඉතින් ඒ වීඩියෝ එකෙත් කතා කරේ මම KineMaster ඇප් එක කොහොමද නන් ඕටෝමාක් එක, ඒ කියන්නේ ඕටෝමාක් එකක් රහිත ඇප් එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන version එකේ ඔයාලට ඕටෝමාක් එකක් රහිත ඇප් එක තමයි මං අද ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ. ඉතින් KineMaster ඇප් එකේ අලුත්ම version එක තමයි KineMaster Diamond කියන්නේ. KineMaster Diamond ඇප් එකත් අනිත් ඇප් එක වගේම තමයි වෙනසකට තියෙන්නේ. ඒකේ icon එක ලා නිල් පාටක් තමයි තියෙන්නේ. ඒක ඔයාලට මේ display එකේ වැටෙන එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇප් එකේ icon එක මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පරණ KineMaster ඇප් එක පාවිච්චි කරා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ ඇප් එකත් ඔයාලට අරගෙන ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නේ. ඔයාලට මම පහත description එකේ දාලා තියෙනවා link එකේ link එකට ගිහිල්ලා ඔයාලා download කරගන්න පුළුවන් මේ app එක. ඉතින් මේ app එක download කරගෙන ඔයා install කරාට පස්සේ ඔයාගේ තිබිච්ච KineMaster app එකටම නැවත replace වෙනවා මේ app එක. ඉතින් ඒක නිසා කාටවත් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. නැවත අමුතුවෙන් මගේ තිබිච්ච පරණ එක අයින් කරන්න වෙයිද? එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. පරණ එකතම update එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයා YouTube channel එකක් කරනවා නම්, ඔයාගේ යාළුවෝ YouTube channel කරනවා නම්, ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක වැදගත් වෙයි. මොකද මේ ඔයාලට KineMaster app එක කියන්නේ දැන් වීඩියෝ editing වල තියෙන හොඳම app එකක්, හොඳම තත්ත්වයක තියෙන හොඳම app එකක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් KineMaster app එක මේ වගේ නන් ඕටෝමාක් ඇප් එක ඔයාලට Play Store වලින් download කරගන්න බෑ. ඉතින් ඔයාලට මේ පාත මන් දාලා තියෙන link එකකින්ම ගිහිල්ලා ඔයාලට download කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයා channel එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න ඕනේ video editing එකක් කරනවා නම් video එකේ තියෙන watermark එක රහිත වෙනවා. ඒ කියන්නේ ඔයා video edit කරන video editor එකේ watermark එක වැටෙනවා නම් පැත්තකින් ඒ video එකේ තියෙන quality අඩු වීමක් වෙනවා. ඉතින් මේ app එක ඉතින් මම recommend කරනවා ඔයාලා හැමෝටම භාවිත කරන්න. ගොඩක් හොඳ ඇප් එකක්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් වෝටර්මාක් එක නැති නිසා ඔයාලට ඔයාලගේ වීඩියෝ එඩිටින් ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම වීඩියෝ වගේම ෆොටෝ එඩිටින් උත් මේකින් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මම වෙනස අත්විඳින්න කියලා මතක් කරන ගමන් මේ වීඩියෝ එක නොදන්න කියන යාළුවන්ටත් අනිවාර්යයෙන්ම දැනගන්න ෂෙයා කරන්න කියලා රදනගෙන විශේෂයෙන්ම ඔයාගේ YouTube channel කරන යාළුවෝ ඉන්නවනම් ඉතින් වීඩියෝ එඩිටින් ගැන වැඩි කැමැත්තක් දක්වන ඒ සම්බන්ධයෙන් වැඩි උනන්දු වෙන යාළුවෝ ඔයාගේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට දැනගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහත දින රතු පාට subscribe button එක click කරලා subscribe කරන්න කියලා මම මතක් කරනවා. ඒත් එක්ක එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට තමයි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්නගෙන ඉන්න හැකියාවක් තියෙන්නේ. මුලින්ම ඔයා පහත තියෙන link එකට ගිහිල්ලා එකපාරක් touch කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මේ වගේ තැනක් KineMaster Diamond කියලා. මේක එකපාරක් click කරන්න ඊට පස්සේ ඔයාලට APK file එකක් download වෙයි. මෙන්න මේ විදිහට මම download දෙන්න. ඊට පස්සේ මේ යටින් ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න මැසේජ් එකක් එයි. ඒක ඩවුන්ලෝඩ් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට මේ ඇප් එක APK ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට KineMaster Diamond 4137 APK කියලා මෙන්න මේ විදිහේ APK ෆයිල් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට එකපාරක් ක්ලික් කරන්න. පිකාර පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් කියලා වැටේ. ඔයා ඉන්ස්ටෝල් දෙන්න ඔයාගේ ෆෝන් එකේ KineMaster ඇප් එකක් තිබුණාට ගැටලුවක් නැහැ. ඒ KineMaster ඇප් එකට පරණ එකට මේ KineMaster ඇප් එක රීප්ලේස් වෙනවා. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් වෙයි. ඉතින් මම ඊට කලින් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා මේ විදිහට පෙන්වන්නේ. ඉතින් ඔයාලට ස්ටෙප් කීප ඇති. ඒක නෙක්ස්ට් කරගෙන ගියාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්වයි. ඉතින් මුලින්ම උඩින් වැටලා තියෙනවා KineMaster Diamond කියලා. ඉතින් මෙතන මැද තියෙන එකකින් ක්ලික් කරලා ඔයාට ඔරියන්ටේෂන් එක සිලෙක්ට් කරලා ප්‍රොජෙක්ට් එක මොකද්ද කියලා ඔයාට අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් අරගෙන ඕන විදිහට ඔයාගේ වීඩියෝ එඩිටින් කරගෙන යන්න පුළුවන් මෙන්න මේ විදිහට ඇප් එකකින්. ඉතින් ඔයා ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලට සුපුරුදු විදිහට මේ KineMaster Diamond ඇප් එක හරහා ඔයාලට වීඩියෝ එඩිටින් කරගෙන යන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. ඉතින් මේ KineMaster ඇප් එකේ
වීඩියෝ එඩිටින් කරන එක සම්බන්ධව මම වීඩියෝ එකක් කරලා දානවා. ඉතින් ඒ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගේ ළඟටම ගෙන්නා ගැනීමේ හැකියාව තියෙන පාද තියෙන subscribe button එක click කරලා subscribe කරලා තිබුණොත් විතරයි අපි ඒත් එක්ක එයා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට තමයි notification enable කරලා තියාගත්තොත් තමයි ඔයාලට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම ගෙන්නා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ වීඩියෝ එක තමයි Kind Master Diamond app එක ඔයාගේ phone install කරගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට වැදගත් දෙයක් ලැබෙන්නේ කියලා. ඉතින් වැදගත් දෙයක් ලැබුණා කියලා හිතනවනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් පාද තියෙන රතුපාට subscribe button එක click කරලා subscribe කරන්න මේ YouTube channel එක. එතකොට තමයි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගින්නවා ගැනීම හැකියාවක් තියෙන්නේ. ඉතින් එහෙනම් නැවතත් මේ වගේම වැදගත් වීඩියෝ එකක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.